ඉතින් කොහොමද යාළුවනේ සුබ දවසක්. ඔගොල්ලෝ දැකලා ඇති YouTube එකේ යනකොට වීඩියෝ එකක් බලනකොට ඔගොල්ලන්ට channel එකේ නම පහලින් බලා ගන්න ලැබෙනවා. මේ නමට ඉස්සරහින් ඔයාට සමහර channel වල බලා ගන්න ලැබෙනවා හරි ලකුණක්. එහෙම නැත්නම් මේ verification badge එක. එහෙම තමයි YouTube එක හඳුන්වන්නේ. ඉතින් මේක කොහොමද ලබා ගන්න කියලා ගොඩක් අයට ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට කවදග හරි වැදගත් වෙයි කියලා. ඒක නිසා හැමෝම රැඳිලා ඉන්න. අපි intro එකට ගිහින් ඇවිල්ලා කතා කරමු YouTube verification badge එක සම්බන්ධයෙන්. ඉති කොහොමද යාළුවනේ සුබ දවසක්. සාදරයෙන් පිළිගන්නවා නැවතත් channel එකට. ඔයගොල්ලෝ මේක තුල ඉන්නේ sl.com YouTube channel එකේ තවත් වීඩියෝ එකක් එක්ක. මේ channel එකේ ඔයගොල්ලන්ට YouTube සම්බන්ධ videos තමයි බලා ගන්න ලැබෙන්නේ. හරියට මේ වගේ subscribe කරලා එකතු වෙන්න. ඔයාගේ YouTube channel එකේ නමට ඉස්සරහින් හරි ලකුණක් එහෙම නැත්නම් verification badge එක තියෙනවා නම් දැනටමත් ඔයාගේ channel එක verify වුණු එහෙම නැත්නම් නිල YouTube channel එකක්. හැබැයි ඔයා smartphone එකෙන් YouTube videos බලනවා නම් ඔයාට මේ channel name එක ඉස්සරහින් verification badge එක තියෙන channel එකක් උනත් මේක බලා ගන්න ලැබෙන්නේ නැහැ. මොකද මේක desktop version වලට තමයි වැඩ කරන්නේ. ඔයාගේ channel name එක ඉස්සරහින් මේ හරි ලකුණ නැත්නම් එහෙම නැත්නම් verification badge එක නැත්නම් දැනටමත් ඔයාගේ channel එක verified උන එහෙම නැත්නම් verify කරපු channel එකක් නෙවෙයි. එහෙම කෙනෙක්ට පුළුවන් මේ verification badge එකට අයදුම් කරන්න. ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන්න ඕන ඔයාට බෑ තවත් කෙනෙක් විදියට පෙනී ඉඳලා YouTube channel එකක් කරගෙන ගිහිල්ලා මේ verification badge එකට apply කරන්න. උදාහරණයක් විදියට ජනප්‍රිය කෙනෙක් විදියට පෙනී ඉඳලා ඒ විදියට YouTube channel එකක් හදලා මේ channel එකට verification badge එක ඉල්ලුම් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අයදුම් කරන්න පුළුවන්. එහෙම කෙනෙක් ඒ විදියට අයදුම් කරනවා කියලා වංචා විදියට අයදුම් කරනවා කියලා දැනගන්න ලැබුණොත් YouTube එකට ඒගොල්ලෝ තවත් ක්‍රියාමාර්ග වලට යනවා. ඒ කියන්නේ එයාට සමහරට ඒ IP එකෙන්වත් ඒ ඊමේල් එකෙන්වත් එයාගේ කිසිම verification එකකට ෆෝන් නම්බර් එකකටවත් YouTube channel එකක් නිර්මාණය කරනවා කවදාවත් YouTube එකේ වීඩියෝ එක upload කරන්න බැරි තත්ත්වයට පත් වෙන්න පුළුවන් පත් කරන්න පුළුවන් YouTube එක විසින්. ඒක නිසා අනිවාර්යෙන්ම ඔයා තවත් කෙනෙක් විදියට රැවටීමක් කරලා මේ verification badge එක ලබා ගන්න උත්සාහ කරන්න එපා. අපි එහෙනම් දැන් මේ badge එක ලබාගත්ත YouTube channel ගැන ටිකක් කතා කරමු. ඉතින් මෙතන verification එක කියලා කියනකොට ඔගොල්ලෝ හිතන්න එපා මේ phone number එකක් දීලා code එක අරගෙන verification එකක් කරනවා කියලා. ඒක නෙමෙයි මෙතෙන්ද කියන්නේ. මේක කියන්නේ channel එකට verification badge එකක් ලබා ගන්න පුළුවන් ඒ නමට ඉස්සරහයි. හරි ලකුණක් එක එක ගැන තමයි මේ කතා කරන්නේ. ඉතින් මේ verify කරපු YouTube channel එක artist කෙනෙක්ගේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පොදු චරිතයක් වෙන්න පුළුවන්. company එකක් වෙන්නත් පුළුවන්. ඉතින් මේ අය verification badge එක ගත්තම නිල YouTube channel එක එහෙම නැත්නම් page එක විදියට YouTube විසින් හඳුන්වනවා. ඒ කියන්නේ official YouTube channel එක. ඉතින් මේ වගේම නම් වලින් තවත් ඕනතරම් YouTube එකේ channel තියෙන්න පුළුවන්. හැබැයි මේ හැම එකක්ම ඇත්තම YouTube channel එක නෙමෙයි. නිල YouTube channel එක විදියට හඳුනා ගන්න හැකියාව තියෙනවා මේ verification badge එක තුලින්. ඒක නිසා කියන්නේ වෙනත් කෙනෙක් විදියට පෙනී ඉඳලා ගන්න යන්න එපා කියලා. ඇත්තම කෙනා මේකට apply කරන් පස්සේ එයාට verification badge එක ගන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඔයගොල්ලෝ මේ verification badge එක ගත්තම ඔයගොල්ලෝ හිතන්න එපා ඔයාට silver play button එකට සුදුසුකම් ලැබුණා කියලා. YouTube එක තමයි මේක කියන්නේ. silver play button එක ගන්නව නම් ඒකට වෙනම නීතිමාලාවක් තියෙනවා. ඒ අනුව තමයි ඔයාගේ channel එක තියෙන්න ඕනේ. එතකොට ඔයාට silver play button එකට apply කරන්න පුළුවන්. නමුත් මෙතන වෙන දෙයක් තියෙනවා. දැන් ප්‍රශ්නයක් ඇති. YouTube channel එක verify කරලා නම් verification badge එක ලැබිලා තියෙනවා. හැබැයි මේ කාලයක් යනකොට මේ channel එකේ නම වෙනස් කරන්න පුළුවන්. එතකොට මොකද්ද වෙන්නේ? මේ verification badge එක නැති වේද? ඇත්තෙම ඔව් මේ verification badge එක නැති වෙනවා. හැබැයි ඔයාලට හැකියාව තියෙනවා නැවත අයදුම් කරන්න. ඔයාලට අනිවාර්යයෙන්ම verification badge එක නැවත ලබා ගන්න පුළුවන්. ඒ වගේම YouTube channel එකේ handle කියලා තියෙනවා. @ ලකුණත් එක තියෙන ඔයාගේ channel එකේ link එක දැන් short කරලා handle එකක් විදියට ඇවිල්ලා තියෙනවා. එතනින් එහාට ගිහිල්ලා YouTube එකෙන් අලුත් අප්ඩේට් එකත් එක්ක QR code එකෙන් channel එක share කරන ක්‍රමයකුත් හඳුන්වලා දීලා තියෙනවා. link එක නැතුව ඉතින් මේ handle එක වෙනස් කරොත් verification badge එක නැති වෙනවද කියලා ප්‍රශ්නෙකුත් ඇති. එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. verification badge එකට නැවත apply කරන්න සිද්ධ වෙන්නේ ඔයා නම වෙනස් කරොත් විතරයි. එහෙම නැතුව handle එක වෙනස් කරා කියලාවත් ඔයාට අවශ්‍යතාවයක් නැහැ නැවත apply කරන්න. YouTube වල තියෙනවා community guideline කියලා. මේ community guideline කඩ කරොත් ඔයාට මේ verification badge එක ලබා ගන්න හැකියාවක් නැහැ. ඒ වගේම ඔයාගේ channel එක delete කරලා යන්නත් මේක බලපානවා. ඔයගොල්ලෝ දන්නවා ඇති community guideline strike එකක් වැදුනොත් පස්සේ සතියකට block වෙනවා, සති දෙකකට block වෙනවා. ඊළඟ පාර වැදුනොත් එහෙම ඔයාගේ channel එක පිටින්ම delete කරලා යනවා. ඒ වගේ දේවල් තියෙනවා. ඒක නිසා මේ verification badge එකටත් ඒක බලපානවා ඔයාට community guideline strike වදිනවනම්. මේ verification badge එක YouTube එකේ දිනුවත් එක්ක වෙනස් වීම එක්ක
මේ බැජ් එක වෙනස් වෙන්න පුළුවන්. නමුත් වෙරිෆිකේෂන් එක ලැබුණාන් පස්සේ ඒක තමයි ඔෆිෂියල් channel එක. හරි අපි දැන් කතා කරමු එහෙනම් verified channel එකක් කරගන්න මොනවද තියෙන්න ඕන සුදුසුකම්. මේ ගැන තමයි ඕගොල්ලෝ දැන් බල බල ඉන්නේ නැත්නම් මේක අනිවාර්යයෙන්ම වැදගත්. පළවෙනි දේ තමයි subscribe ලක්ෂයට ඔයා ළඟා වෙන්න ඕන ඔයාගේ YouTube channel එකේ. හැබැයි මෙතන කෙලින්ම කියලා නෑ subscribe ලක්ෂයක්ම ඕන කියලා. අපි බලමු ඉස්සරහට මොකද එහෙම නොකියන්නේ හේතුව කියලා. verification badge එකට ඉල්ලුම් කරන් පස්සේ ඒගොල්ලෝ review කරන channel එක. ඒ review කරද්දී මේගොල්ලෝ බලන දේවල් තියෙනවා. පළවෙනි දේ තමයි මේ YouTube channel එක කරන ඇත්තම කෙනාද කියලා ඒගොල්ලෝ පරීක්ෂා කරනවා. ඒගොල්ලන්ගේ ක්‍රම තියෙනවා ඒ අනුව පරීක්ෂා කරනවා. අනිත් එක තමයි channel එකේ වයස ඒගොල්ලෝ චෙක් කරනවා. ඒ කියන්නේ කොච්චර කල් දැන් වෙනවද? ඒකම අනන්‍යතාවය තහවුරු කරන්න උත්සාහ කරනවා. ඇත්තටම මේ පුද්ගලයා තමයි මේ channel එක කරන්න කියලා. ඊට අමතරව මේගොල්ලන්ට තවත් කරුණු අවශ්‍ය නම් ඔප්පු කරගන්න බැරි නම් ඒගොල්ලෝ ඩොකියුමන්ට් උනත් ඉල්ලන්න පුළුවන්. සමහරට ID එක ඉල්ලන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙදර මොනවා හරි ලයිට් බිලක් වෙන්න පුළුවන්, වතුර බිලක් වෙන්න පුළුවන්. මේ විස්තර උනත් ඉල්ලන්න හැකියාව තියෙනවා. මම නෙවෙයි කියන්නේ YouTube එකෙන් කියන්නේ. අනිත් එක තමයි ඔයාගේ YouTube channel එක පොදු වෙන්න ඕනේ. ඒ කියන්නේ public වෙන්න ඕන. ඒ කියන්නේ මෙහෙමයි. ඔයාගේ YouTube channel එකක් තියෙනවා. ඔයා ඒකේ video upload කරගෙන එහෙම කරගෙන යනකොට තමයි මේක public විදිහට බලා ගන්න ලැබෙන්නේ. නැත්නම් සාමාන්‍යයෙන් ඔයාගේ channel එකේ videos නැත්තම් ඒක කාටවත් බලා ගන්න ලැබෙන්නේ නැහැ නේ. ඒ වගේ දේවල් තමයි මෙතෙන්ද කියන්නේ. එතනදී ඔයාගේ channel එකේ ඇතුළේ තියෙන දේවල් මේකල චෙක් කරනවා. එකක් තමයි channel එකේ banner එක. ඔයා channel එකට banner එකක් add කරලා තියෙනවද කියලා ඒකල චෙක් කරනවා. ඔන්න මතක තියාගන්න channel එකට banner එකක් නැත්නම් verification badge එකට apply කරාදී reject වෙන්න හේතුවක් තමයි මේ banner එක. ඒක නිසා banner එකක් අනිවාර්යෙන් add කරන්න ඕන. ඊළඟ එක තමයි channel description එක. channel description එකේ තියෙන්න ඕන ඔයා කරන්නේ මොනව ගැනද? ඔයා ටෙක් channel එකක් නම් කරන්නේ ඔයාට කියන්න පුළුවන් මම ටෙක් gadget review කරනවා. ඒ වගේම tutorial කරනවා. මේ වගේ දේවල් ටිකක් ඔයාට කියන්න පුළුවන්. එතකොට YouTube check කරනකොට දන්නවා හා මෙයා කරන්නේ මේ channel එකේ මෙන්න මේ දේවල්. ගොඩක් වෙලාවට ලංකාවේ channel සිංහලෙන්ම තියෙනකොට සමහර විට ඉංග්‍රීසි එක අකුරක්වත් නැහැ. එතකොට ඒගොල්ලෝ හොයාගන්න බෑ. ඇත්තටම මෙයා ටෙක් තමයි category එක තෝරලා තියෙන. නමුත් ඇත්තටම මොනවද මේක කරන්නේ? මේක සිංහලෙන් කියන්නේ ඒගොල්ලෝ තේරෙන්නේ නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම channel description එක ගැන ඔයාලා මතක තියාගන්න. අනිත් එක තමයි ප්‍රොෆයිල් පික්චර් එක. ඔයාගේ YouTube channel එකට logo එකක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ඉන්න පුළුවන්. අනිවාර්යයෙන් මේ ප්‍රොෆයිල් පික්චර් එක තියෙන්න ඕන. එහෙම නැතුනොත් මේ verification එකට apply කරද්දි reject වෙන්න තවත් හේතුවක් වෙනවා. ඊළඟ එක තමයි channel එකේ content තියෙන්න ඕන. videos upload වෙලා තියෙන්න ඕන. ඒ වගේම channel එක active තත්ත්වයේ තියෙන්න ඕන. ඔයගොල්ලෝ දන්නවා මාස 6ක් ඇතුළත ඔයා වීඩියෝක් අප්ලෝඩ් නොකර හිටියොත් එක දිගට අනිවාර්යයෙන්ම ඔයාගේ monetization disable වෙනවා. ඒ වගේම channel එක active නෑ කියන්නත් ඒක හේතුවක් වෙනවා. ඒක නිසා මේ කියන කරුණට අදාළ වෙනවා ඒකත්. අනිවාර්යයෙන්ම මාස 6ක් යන්න කලින් ඔයාගේ channel එකේ වීඩියෝයක් අප්ලෝඩ් වෙන්න ඕන. මම කියනවා මාස 2ක්වත් යන්න කලින් ඔයා YouTube වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න ඕන කියලා. හේතුව ඔයාගේ channel එකේ reach එකත් ගොඩක්ම අඩු වෙනවා. හදාගන්න ගියාම හරිම අමාරුයි. මොකද මං ඒ කට්ට කාලා තියෙන නිසා. ඒක නිසා අනිවාර්යයෙන්ම active තත්ත්වයේ තියෙන ඕන ඔයාගේ channel එකේ. ඒ වගේම content upload වෙන්න ඕන. ඒ වගේම YouTube කියන සමහර channel subscribe ලක්ෂය ගන්න කලින් verified channel එකක් වෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ verify කරනවා කියලා. ඉතින් මම කලින් පළවෙනියටම කිව්වා subscribe ලක්ෂයට ආසන්න වෙන්න ඕන ඔයාට මේ verification badge එක ගන්න සුදුසුකමක් විදිහට ඔයාට මම පළවෙනියටම කිව්වා. ඉතින් මේක අවසානයේ ඔයගොල්ලෝට පැහැදිලිව බලා ගන්න පුළුවන් ඇයි ඒගොල්ලෝ subscribe ලක්ෂයට ආසන්න වෙන්න ඕන කිව්වේ, ඒ වගේම ලක්ෂය ඕනම කිව්වේ නැත්ති ඇයි කියලා. ඒ කියන්නේ මේගොල්ලෝ ලක්ෂය නැතත් සමහරලාට verify කරන්න පුළුවන්. එහෙම දෙයක් තියෙනවා. ඒක කොහොමද වෙන්නේ කියන එක ඒගොල්ලෝ තීරණය කරන්නේ. ඉතින් හරියට content කරගෙන යනවා නම් original විදියට ඔයා ඉන්නව නම් අනුන්ගේ content upload කරනට වඩා ඔයා original නම් ගොඩක් වෙලාවට මේ verification එක ඔයාට ලබා ගන්න පුළුවන්. ප්‍රශ්නයක් ඇතිනේ දැන් මෙහෙම verify කරාන් පස්සේ නිල නාලිකාව එහෙම නැත්නම් official YouTube page එක කියලා බලා ගන්න පුළුවන්නේ. ඉතින් මෙහෙම verify නොවුන channel එකක් official page එකද කියලා අපි කොහොමද බලාගන්නේ? ඒක අපි අඳුරගන්නේ කොහොමද? verification එක කරගන්නම වෙනවද? ලක්ෂයක හිට වෙනකන් ඉන්න වෙනවද කියන ගැටලුව ඔයගොල්ලන්ට එනවා ඇති. මම එතෙන්ද කියන්නම් කොහොමද ඔයාගේ channel එක අනිත් අය අතරින් වෙන් කරලා original page එක එහෙම නැත්නම් original YouTube channel එක විදියට පෙන්නුම් කරන්න කියලා. ඔයාගේ YouTube channel එකේ name එක සහ handle එක unique වෙන්න ඕනේ. ඒ කියන්නේ sl.com කියලා උදාහරණයක් ගත්තොත් මේක තවත් තියෙන්න බෑ. තියෙන්න පුළුවන්. නමුත් ඒක කොපි විතරයි. sl.com කියලා තියෙනවා මගේ channel එකේ නම. හැබැයි verify වෙලා නැහැ. ඒ වගේම handle එක ඔයගොල්ලෝ බලා ගන්න ලැබේ @sl.com official කියලා. මේක කිසිම කෙනෙක්ට තවත් භාවිතා කරන්න බෑ handle එකක්. එක්කෙනට එක නමයි භාවිතා කරන්න පුළුවන්. මේ handle එක තවත් අය අතර කොපි තියෙන්න බෑ. එහෙම හදන්නත් බෑ. ඒක නිසා sl.com official කියලා මම හැදුවා නම් තවත් කෙනෙක්ට මේක නිර්මාණය කරන්න බෑ handle එකක් විදියට. ඒක නිසා එතනින් බලා ගන්න පුළුවන් original channel එක කියලා.
ඒක තමයි වාගේ ප්‍රොෆයිල් පික්චර් එක YouTube channel එකේ sl.com logo එක ගත්තත් මේක තමයි මගේ ප්‍රොෆයිල් පික්චර් එක. ඉතින් මේක high resolution ඒ වගේම හොඳ quality එකකින් professional look එකකින් හදාගන්න පුළුවන් නම් මම දන්නේ මගේ logo එක එච්චර හොඳද කියලා. ඉතින් YouTube කියන ටික තමයි මම මේ කියන්නේ. හොඳ තත්ත්වෙන් හදාගන්න පුළුවන් නම් ඕන කෙනෙක් search කරන් පස්සේ YouTube එකේ ඒ නමින් sl.com කියලා උදාහරණයක් විදිහට search කරොත් මගේ ප්‍රොෆයිල් පික්චර් එක උඩටම එනවා. අන්න එකෙන් අඳුර ගන්න පුළුවන් නම් ඇත්තටම මේ ඔරිජිනල් YouTube channel එක කියලා. ඒක තමයි හොඳම ක්‍රමය නිල YouTube channel එක කියලා අඳුර ගන්න. ඒ වගේම වාගේ YouTube Studio එකේ customization කියලා ටැබ් එකක් තියෙනවා. මේකේ තියෙනවා layout කියලා. ඒ වගේම basic info කියලා තියෙනවා. මේ තියෙන දේවල් වල විස්තර ඔයා වෙනස් කරන්න ඕන ඔයා ඇත්තටම ඔරිජිනල් කෙනා කියලා පෙන්නුම් කරන විදියට. ඉතින් කොහොමුණත් මේව හරියට ඔයා වෙනස් කරලා ඒව customize කරලා ඔයා ඇත්තටම මේ ඔරිජිනල් ක්‍රියේටර් මේ channel එකේ ඇත්තම අයිතිකරු මේ channel එකේ එහෙම නැත්නම් මේ brand name එක මෙයා තමයි මේක හඳුන්වලා දුන්නේ එහෙම නැත්නම් මෙයා තමයි මේක නිර්මාණය කරේ කියන දේ හැඟෙන්න ඔයා අනිවාර්යෙන් මේ දේවල් වෙනස් කරන්න ඔයාගේ description එක එහෙම වගේම ඔයාට watermark දෙන්න පුළුවන් මේ හැමදේම ඔයා වෙනස් කරන්න. එතකොට කෙනෙක්ට මේ verification badge එක නැතත් අඳුර ගන්න පුළුවන් මේ official YouTube page එක කියලා. එහෙම නැත්නම් නියම content එහෙම නැත්නම් original කෙනා කියලා. ඉතින් ওই විදිහට තමයි original creator විදිහට ඔයාගේ channel එක හදාගන්නේ. ඉතින් මම හිතනවා verification badge එක සම්බන්ධයෙන් කොහොමද ගන්න කියන දේවල් ගැන අදහසක් පොඩි හරි අදහසක් ඕගොල්ලන්ට ලබා ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා මේ ගැන දැනුමක් තිබුණා නම් ඇති පොඩියට හරි. ඊට පස්සේ ඔයාලා මේකට apply කරනකොට මම කියපු දේවල් හදාගත්තා නම් ඔයාලා verify කර ගන්න පුළුවන් වගේ YouTube channel එක. ඉතින් මොකද තියන්නේ video එක ගැන. video ගොඳන අනිවාර්යෙන් like කරලා subscribe කරලා නැත්නම් subscribe කරලා යහපත් තියෙන bell එකෙන් click කරලා ඔයාලට පුළුවන් YouTube channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මොකද මේ channel එකේ ඔයාලට YouTube සම්බන්ධ videos තමයි බලා ගන්න ලැබෙන්නේ. share කරන යාළුවෝ අතර video එක හොඳයි කියලා හිතනවා නම් comment කරන පහල comment section එකේ ඔයගොල්ලෝ මේ video ගැන මොකද හිතන්නේ? ඔයත් මේ verification badge එක ගන්න තැනට දැන් කිට්ටු වෙලා දින්නේ. හැම විස්තරයක්ම පහල comment section එකේ කතා කරමු. ඉතින් මේ වගේ තවත් video හැමතිරු සුබ දවසක්. අපි ඊළඟ video ගන්න වරදවාම හමු වෙමු.